අනාදි පතිතුමනී සමාවෙන් නාඳුනේ පොඩි වැරදීමක් වුණා. ඉතින් මේ ඔබ වහන්සේ මම සමාව ඉල්ලනවා ඔබ වහන්සේලාගෙන් කකුල් දෙක නැවදලා. මම ඔබ වහන්සේලා පෙන්නේ එදා වාර්යපොළ සුමංගල පරම්පරාව. අද ඔබ වහන්සේලා මට පෙන්නේ දුටු ගැමුණුත් එක්ක පැමිණිය තේර පුත්තාවේ පරම්පරාව, වාදීබ සිංහ පරම්පරාව. ඒ පරම්පරාව පැවතෙන අතිපූජනීය මහා සංඝරත්නය. මම දන්න කියන ගොඩක් ආමුදුරු ඉන්නේ අවසරයම්. ඉතින් අපේ ජනාධිපතිතුමනි, ලේකම්තුමනි, ලොකිවොත් ලියුමේවි, භාණ්ඩාගාරිකතුමනි, සියලුම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ අපේ මිත්‍රයන් අවසරයි, මෑණිවරුනි, පියවරුනි, මිත්‍රවරුනි, පළවෙනි ප්‍රශ්නේ දෙනවා මම. සහෝදර සමාගම සිද්ධාර්ථ කුමාරයා අපේ නායක හාමුදුරුවනේ බුදු වෙලා ගමෙන් එන සුරගත් සුවඳයි කියලා කිඹුල්ලක් පුරයට ගිහිල්ලා දිලිසි දිලිසි සංසුන් ගමනින් වැඩම කරවන වෙලාවේ යශෝදරා දේවිය කිව්වා උඩුමාන් තලේ ඉඳලා, අර යන්නේ පුතා තාත්තා පියා කියලා. සුරංගිල් එල්ලිලා ගිල මහාන කරගත්තේ නැද්ද? ජනපද කල්යාණික මහත්මයා නන්ද කුමාරයා මස්සිනා ගියාම බුදුහාමුදුරුව බෑ දකින්න මහාන කරගත්තේ නැද්ද? මේවා ඉතිහාසයේ. එදා රනිල් විජේරන් කියයි ඒකත් සිද්ධාර්ථ සමාගම කියලා. හොඳ වෙලාවට මේ අක්කා මම දන්නේ මොන ලෝකෙ හිටියද කියලා. ඔය බුද්ධ චරිතේ අපි ළඟට එමු. ඩොන් ස්ටීවන් සෙනනායක මැතිතුමා, එතුමාගේ පුත්‍රයා ඩඩ්ලි ෂෙල්ටන් සෙනනායක මැතිතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමා මේ රටේ අගමැති කෙරෙව්වා. එතකොට කවුරුවක් කිව්වද සෙනනායක සමාගම කියලා? නෑ. ඊළඟට හඳවල වත්තේ ලයනල් ජෝන් කොතලාවල මැතිතුමා, එතුමාට ළමයි නෑ. ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පියාගේ වරදක්ද නැත්නම් එතුමාගේ වරදක්ද? නෑ. ඊළඟට මේ රටේ රාජ්‍ය බාරගත්තා ශ්‍රීමාව රත්තත්තේ ඩයිස් බණ්ඩාරනායක මැතිනිය. යාට හිටිය දරුවෝ සමහර දරුවන්ට රාජ්‍ය නායකත්වයට එන්න බැරි වුණා. දුවනිය රාජ්‍ය නායකත්වයට ආවා. ඒක බණ්ඩාරනායක සමාගමද? නෑ. ඊළඟට ජූනියස් රිචඩ් ජයවර්ධන වෝට් ප්ලේස් එක. මේක තිබුණේ තට්ටුමාරු ක්‍රමයක්. බෝතලෙන් වුඩ්ලන්ඩ්ස්, වුඩ්ලන්ඩ්ස් මන්දිරෙන් කඳවල වත්තට, කඳවල වත්තෙන් රොෂින් ප්ලේස් එකට, එතනින් වෝට් ප්ලේස් එකට. එතුමාටගේ දරුවෙක් හිටියා. ඒ දරුවා රාජ්‍ය නායකත්වයට යන්න පුහුණු නොකිරීම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වරදද? නැත්තම් තඹුම්නාස්සගේ පියාගේ වරදද? නැත. මෙහෙම තමයි මේ ක්‍රමය ආවේ. ඊළඟට මේක ගියා කෙසල් වත්තට රත්සිංහ ප්‍රේමදාස බැතිතුමා. දැන් එයාගේ පුත්‍රයා ඉන්නවා පාර්ලිමේන්තුවේ. දැන් මේක ප්‍රේමදාස සමාගම වුණාද? නැත. ඊළඟට දානාගේ මැතිතුමා පොඩි කාලයක් හිටියා. ඊළඟට මේ ගියා පිළිම තලාවට ඩිංගිරි බණ්ඩා විජේතුංග මැතිතුමාට. එතුමාගේ දරුව නෑ. එතුමා රෙඩිමේඩ් විදියට කසාදයක් බැඳලා දරුවොත් එක්ක මංගල පෝරුවට ආවා. ඒක වරදක් නෑ. බැරි කට්ටිය රෙඩිමේඩ් වෙන්න ඕන. හැබැයි රණීර්ට තිබුණේ අර කතිකාචාර්යවරිය බැඳගන්න නෙවෙයි. මං ඉන්න කාලේ මට කිව්වා නම් රෙඩිමේඩ් බඩුවක් හොයලා දෙනවා ළමයිත් එක්ක. නායක හාමුදුරුවනේ, ඉතින් දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවෙනි දරුවා හැටියට මේ ලෝකෙට බිහි වෙනකොට එතුමාගේ පියා ළමයි 9 දෙනෙක් මේ ලෝකෙට ජාතික කරලා තියෙනවා. ඒ වළව්‍ය මාත්‍ය බිහි කරලා තියෙනවා. ඉතින් මේක මොකක්ද තියෙන වරද? රනිල් මහත්මයා වේවා දේශපාලනඥයෙක් කිව්වනම් රජවරු වෙදා හැංගෙන්න දකුණටා වගේ රුහුණටා වගේ ඒ උදිනේ කිව්වනම්
දිය රජ පක්ෂමයිතුමනි පොඩි ප්‍රශ්නයක් අපේ පවුල්වල පොඩ්ඩක් උදව් කරන්න කිව්වනම් එතුමා නමේ නෙවෙයි නමය පයෙන් වැඩි කළා ඒ වැඩේ කළ බෙල්ලයි අපේ ජනාධිපතිතුමාට කිව්වත් අසරණ සරණ සරණක් කරු එතුමා කාගේ හිතවතා හැටියට නායක හමුදුරුවනේ බඩුමි ලඩු කරන්න වගේ සහනාධාර දෙන්න වගේ ගැමිණි මව්වරුන්ට කිරිපිටි දුන්නා වගේ ළමයින්ට පොත් දුන්නා වගේ ළමයින්ට කිරි දුන්නා වගේ කම්කරුවන්ගේ පරිවැඩි කරා වගේ රනිල් කිව්වනම් නෑ කමකුත් කියන එතුමාගේ පොඩි වැඩක් මචං කරලා දීපන් කිව්වනම් ඒතුමා ගිහිල්ලා ජනවාරි එකයි දෙසැම්බර් එකයි වැඩේ පටන් ගන්නේ දැන් මේක වෙලා තියෙන්නේ ඒවා සමාගම් නෙවෙයි මේක තමයි සමාගම දැන් අපේ ජයරාජමෙතුමා කිව්වා වගේ මොකද මේ සමාගම වැඩුමාල් අයියා පොලිසියයි දාමුදුරනේ පොලිසිය දාලා තමයි ගෙස් බාණ්ඩ වැස්සේ මෙතුමා නීතිච්චමරේ කළු කොට්ටෙන් සල්ලි අම්බ කරේ නෑ එතුමා හැමදාම දේශපාලන එදා සිල්මාව බණ්ඩරනායක මැතිනිය වලේ මහත්තයර කිව්වා මිසිස් රාජපක්ෂ මොන රාජපක්ෂ පවුලෙන් කෙනෙක් දෙන්න ඒකයිගේ පරිත්‍යාගය කරේ තුන්වෙනි එක්කෙනා අක්කා අභව ප්‍රාප්ත වුණා අක්කා අන්තරා වුණා එතුමිය තමයි සම්පූර්ණ මේ මල්ලිලා ටික එක්කන් කරගෙන මේ දේශපාලන ගමන ගියේ මෑණියන් එක්ක තාත්තා නැති වෙච්ච වෙලාවේ ගෝඨාභය රාජපක්ෂයි එතුමා එතුමා කවුද එතුමා ගජබා රෙජමෙන්තුවේ දෙන්සිල් කොබ්බකඩුව විජය විමලත් කියන වීරවරයෙක් එක්ක වරණමාචි සටනේ නායකත්වය ගත්ත කෙනෙක් රාජ්‍ය නායකයෝ වීර සම්මාන දුන්නු කෙනෙක් එතුමා ගජබා රෙජමෙන්ට් එකේ යාපනයේ කොටු වෙලා හිටපු සොල්දාදුව බේරගත්ත නායකයෙක් එතුමා එවැනි කාවට ගියා හොඳ රැකියාවක් කරා අයියා වෙනුවෙන් ආවා තිස්ස කුමාරයා ගැමුණු වෙනුවෙන් ආවා වගේ අයියා වෙනුවෙන් ආවා හොඳ බැසිල් රාජපක්ෂ කියන්නේ ආනන්ද විද්‍යාලේ ඉගුණුම ලැබලා උපාධිය තිබිලා 1970 අතපත්තුලාගේ කෙල්ල ටික මිනිගහුන් ගාගෙන එන බෙලි අත්තරෙන කාලේ මේ සහෝදර සහෝදරියෝ අපි තමයි මේ සත්‍ය මෙහෙවෙව්වේ බැසිල් රාජපක්ෂ මහතුමාට දුරදක්නා නුවණක් තියෙනවා එතුමාට තනතුරක් දීලා නැහැ එතුමාට සම්මානයක් දීලා නැහැ සහෝදරකමට සේවය කරනවා මේක වරදක්ද මේක වරදක්ද අද මේ ශවීය වැඩසටහන හාමුදුරුවනේ නොදියුණු ගම්බිම් නොදියුණු ප්‍රදේශ කිසිම රාජ්‍ය නායකයෙක් දැක්කේ නැහැ ලංකාවේ ජාතික ශවීය අද ඒක විශාල සේවයක් කරන ඔබටම එතුමා ඔබතුමා දන්නවා අනුරාධපුරයේ රජරට නායකයා කියන මෛත්‍රීපාල සිරිසේන නායකතුමා දන්නවා පක්ෂ දෙවෙනිය හැටියට මේක බොරුවක් නෙවෙයි ඉතින් තවත් කට්ටිය ඉන්නවා පිටරට උපාධිය තියෙන කට්ටිය දඩි රාජපක්ෂ චන්ද්‍ර රාජපක්ෂ තව ඉන්නවා ඕනනම් දාන්න පුළුවන් මේ අක්කුන්ට පවුලේ ළමයි නැහැ කියලා ඒකත් රාජපක්ෂල බලන්න ජනාධිපතිතුමා මට අවසර දුන්නොත් ඔන්නමාවෙන් රවුමක් ගිහලා වරෙන් කියලා මම උන්ගේ ගෙවල් වල වැඩ කරනවට මං එතුමා මිස්ටර් කරලා ඉන්නවා මිස්ටර් ඒ ශක්තිය මර තියෙනවා දැන් ඒක තමයි මේ පවුලේ ප්‍රශ්නය තමුන්නාසේ ශක්තිය දෙන නිසා ඉරිසියාවක් තියෙනවා අනිත් එක දැන් මේ රණිට මොකද වෙලා තියෙන ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් හමුදුනේ මෙතරම් කේ මනුස්සය හොඳින් හිටියා හරිදර කෙනෙක් නෑ දැන් මේ තොප්පි ගලට ගිය ගමන් එයාටම දක්ුණා ඔන්න දැන් ජනාධිපතිතුමා හදන්නේ මගේ ගල් වල රස තියන්නේ කියලා තුන් හිතකින්වත් අපේ ජනාධිපතිතුමා ගල් සාස්ත්‍රේ නෑ නෑ අම්මා පණ අපි මේ කොල්ල කාලේ හිටියේ එතුමා ළඟ අපි කොටකල් සංගහගෙන ආවේ තුන දෙකින් පැත්තවත් බැලුවේ නෑ එහෙම පොඩි සිග්නල් එකක් දුන්නා නම් කවුද අකමැති වෙන්නේ රාජවක්ෂලත් එක්ක ඉන්න මේ තොප්පි ගලල්ලුව විතරයි මේ යකඩ නැග්ගා ඇයි එතුමාගේ මහප්පා කොන්දගල බංගලාව කොන්දගල කොන්දගල පවු කරලා ආව මුල් කිරි ගලට
ආම්ද්‍රේ මුල් කිර කරට අයලාජ මාව යාට බැන්දා. එතුමාගේ කලකන ආසාවක් ඇතුනේ නැහැ. එළගමන් මාතරින් දැක්ක මංගල. මංගලයා තතින් අල්ලගත්තා. පැල්ල යන්න හිටපු එක. ඊළඟට ආවම ඉතිහාසයේ තියෙනවා අපේ නායක ආම්ද්‍රුවනේ. මේ රයිඩ් එක තියෙන මේක ලොකු විශ්වාසයක්. අර සාගල මේක ජොන්න දන්නවා. ජොනි ටයිගරාට මම මොනව කරගත්තාද දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ජොනි ඉතින් අර සින්දු කියන තත්ත්වෙනේ ඉන්නේ යුගගයි යුගගීය. පව්වනේ මං ඒකල දුක් වෙනවා. ජොනි අත් එක සම්බන්ධුනවා විතරයි කෙල් අවුට් ඔෆ් සේෆ් ගියා. මං දන්නේ මොළේ වෙලාද කියලා. මිත්‍රවරුනි අපේ නායක ආම්ද්‍රුනේ මේ තොප්පි ගලගෙන නිකම් ප්‍රදේශයක් නෙමෙයි. සෝල ආක්‍රමණයෙන් ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය ඉලිවිෂාවෙන් භාගයක්. සෝල අධිරාජ්‍යය තමයි මේක පාලනය කරේ ලංකාවත් එක්ක, දකුණු ඉන්දියාවත් එක්ක. මේ සෝල ආක්‍රමණය කරන කාලේ රන්මලේ කන්දේ හිටිය කුමාරේ කිත්ති කුමාරයා. කීර්තිනුවේ කිත්ති කුමාරයා. එතුමා නිවන් දැක්කේ නැත්නම් ඔබතුමා වෙන්න පුළුවන්. සසර ගමනේ අපිට කියන්න බෑ. නැත්නම් මේ රාජ්‍යත්වයට එමෙන්න බෑ. කිත්ති කුමාරයා සේනාව සංවිධානය කරගෙන කොහරි දාවේ රූණේ තොප්පිගල. තොප්පිගල විල තමයි හමුදා සේනාංක රැස් කළා, කැම්ප් කළා පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන මහතුමාගේ ප්‍රදේශයේ රාජ්‍යත්වයට ආවේ මහවිජයබාහු නමින්. සොලින් ගහලා පැන්නුවා. සොලින් ගහලා පැන්නුවා. එහෙමනම් ඒ ඉතිහාස කතාව සනාථ කරලා තියෙනවා. නැගලීර කියන්නේ ආර්ථික දොරටුව. ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ නායකත්වයේ හමුදාවේ රණවිරුවෝ, දෙමාපියෝ ඉන්න රණවිරුවෝ, දූ දරුවෝ ඉන්න රණවිරුවෝ තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. මේ කැලෙල්ලු කෑගහද්දී එදා රජවරු මේ මාතෘභූමිය බේරගත්තා වගේ ඒ ශ්‍රේෂ්ඨ ආමි නේව යාපෝස් පොලිස්, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ඒ රණවිරුවෝ ගිල්ලා තොප්පිගල් ප්‍රදේශය අල්ලගත්තා. ජීවිත නැති කරගත්තා. මූදෙන් තුලින් එකක් නැගෙනහිර, සරුසාර භූමිය නැගෙනහිර, බෞද්ධ සිද්ධස්ථාන නැගෙනහිර, තිලෝකුරු බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කුලී ගණන් තියෙන්නේ නැගෙනහිර. වාකරේ සම්පූර් අල්ලගත්තේ කවුද? කොටියාගේ දොරටුව. කොටියා යනේන දොරටුව අද අල්ලගෙන තියෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ නායකත්වයෙන් අපේ ජනසභාතුමාගේ මග පෙන්වීම යටතේ. මේක වැරදිද? මේ තොප්පි කලේ ප්‍රශ්නය. ප්‍රශ්න දෙකයි හම්බුදුනේ. අන්තිම ප්‍රශ්නේ මම කියන්නේ මට විනාඩි 5 තුන පොඩක් ඔබතුමා දෙන්න. මේ ජනපතිතුමා කිව්වේ බජීලා කතා කරපන් මෙතින් ගමේ මිනිහානේ. හැබැයි ඔබ නරකේව කියන්න එපා, හොඳේව කියපන් කියලා. ඉතින් මට සමා වෙන්න, මගේ අතින් පොඩි වචන පොඩ්ඩක් කියවුනා සමා වෙන්න. මමත් ඉතින් පරණ UNP එකේ හිටේ මිනිහානේ. මම බේරුනේ පුදුම මාරුවකින්. ඒක අපේ හම්බුදුනේ මට කරදරයක් කරන්න ආවනේ. ඔව් මං ගෝ සර් මට දරුව දෙන්නෙක් ඉන්නවා. යකෝ දරුව දෙන්න නෙමෙයි 10ක් හිටියක මට ලොකු නෑ, මට ඕන වෙලාවට කිව්වා. මම පැනලා දිව්වා. මිත්‍රවරුනේ හතරගම දෙවියන් පල්ල. මම දෙන්තොට මහත් එක හරි යාළුයි. අපි ගිහිල්ලා දවස් අද්ද සින්දු කියලා රාත්‍රියේ බුදිය යනකොට මට බැලුණා කොට කලිසුමක් ගහලා නාටු කකුල් දෙකක් තියෙන එක කෙමින් එනවා. අම්මපා එමින් ඇවිල්ලා මෙහෙම හාන්ති වෙලා කකුල දැම්මනේ මගේ ඇඟට මෙයා. බුදු අම්මේ බැලින්නම් UNP ගේ නායකතුමා. හිත ඔබ දෙවෙනිය කරන්නම් කිව්වා. මං කෝ බුදු අම්මේ මම රුහුණ මිනිහෙක්, මේ වැඩේ කරලා මට දෙවෙනිය නෙවෙයි දකෝ පළවෙනියත් එපා කියලා මම රැවගෙද ආවා. ඔන්න මම UNP ගේ එන්නේ නේද අඳුරනේ. ඔව් මේක මහා භයානක වැඩක්. අපි ඔය පැත්තක දාමු. දැන් මේ සමුන්නාස්සලද මම කියන්නේ මෙන්න මේ කතාව. මේ විශාල ජනකායක් ඉන්නවා. සිව්වණු පරාක්‍රම බාහු, දෙවනි පඬිත පරාක්‍රම බාහු. ජාතක පොත ලියපු ස්ථානය අත්කන්ද විහාරය. මේක ශ්‍රේෂ්ඨ වූ කුරුණෑගල. ජාතක පොත ලිව්වේ මෙහි
පරාක්‍රම බාහු ජීවත් වුණේ මේ ඒ ජාතක පොත අරගෙන තමයි අතාගේ පිට නැගලා ගම්ගම් ගාන ගිහිල්ලා දේශනා කරේ. වෙස්සන්තර ජාතකයේ බුදුහාමුදුරන්ගේ දේශනාව. පර්ශේ මනස් ජාතකේ. මේක ශ්‍රේෂ්ඨ අමරණීය නගරයක්. මම අති ගෞරවණීය වාර්යපල සුමංගල පරපුරෙන් එන ඒ වගේම දුටුගැමුණුගේ තේර බුද්ධාභය පරපුරෙන් එන අති ගෞරවණීය වහන්සේලාගෙන් ඉල්ලන්නේ අද බුදුහාමුදුරෝ ජීවමාන ඉන්න කාලක නම් දැසින් කඳුළු කඩා වැටෙනවා. බුදුහාමුදුරෝ ඉන්න කාලක නම් බුදුහාමුදුරෝ බලන්න කොසල් රජුරු ආවා. රජවරු පරිත්‍යාග කරා. මහා ආරාම හදලා දුන්නා. දැන් රනිල් වික්‍රමසිංහ හාමුදුරුවන්ට අපහාස කරොත් අපිට ඒක බේරගන්න පුළුවන් හාමුදුරුවනේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි නොකරපු කතාවක්, විදේශගත නායකයෝ නොකරපු කතාවක්, ජෝර්ජ් රජ්ජුරුව එංගලන්තේ කඩාස්සන ගහන කාලේ වීදාගම හාමුදුරුව තමයි ගුත්තලේ ලිව්වේ. ඥානවන්තකමින් පෝසත් වෙච්ච මේ රටේ මේ කාචීවරේ නැත්තම් සිංහල ජාතියක් නෑ. සිංහල ජාතිය නැත්තම් බුද්ධාගමක් නෑ. මේ කාචීවරේ තමයි අපේ මුදුන් වලකඩ. කාචීවරේ තමයි දළදා හාමුදුරුවෝ. කාචීවරේ තමයි ශ්‍රී මහ බෝධිය. එහෙමනම් මේ සද්ධර්මය රකින්නේ ඔබ වහන්සේලා. තාමත් මේකට නිශ්ශබ්දයි. රනිල් වික්‍රමසිංහ කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න ඕන බෙන්තිකින් කියලා. බුදුන්ගේ ධර්මයට නිගා කරපු මේ පාර ගල් කරුවා. පාර ගල් කරුවා. මේ දෙවිදත්තර නිකාය මේච්චා. උගේ පරම්පරාව මෙතනින් ඉවර කරන්න ඕන අපේ නායක හාමුදුරනේ. කුරුණෑගලින් පටන් ගන්න සටන එතනින් නවත්වුවේ නෑ. මුන් කිව්වා ගලින්නාස්සල මේ සමාජය විනාශ කරයින් පස්සේ අසරණ සරණ සරණං කර අති පූජනීය මහානායක හාමුදුරුවෝ සමාගමක් පිහිටව ගත්ත කියලා. බුදුධර්මයට සමාගම කියන්න බෑ. මේක ශ්‍රී සද්ධර්මය, මහා සංඝරත්නය, මේක ශාසනය. සමාගම කියන්න බෑ. මේ වගේ වැරදි කරපු නායකයෙකුට විරුද්ධව අතිගරු ජනාධිපතිතුමනි ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ධර්මයට කරපු නිගාවට මේ ශ්‍රේෂ්ඨ කාචීවර අඳින ස්වාමින් වහන්සේලා කරපු නිගාවට වාම තීන්දුවක් ගන්න ඕන. මේ ගල් කරුවා මේ දේශපාලනේ ඉවත් කළා. තමුන්වහන්සේලා පළමුණ ගන්න කියලා කියමින් තමුන්වහන්සේලාට ජය වේවා කියලා කියමින් මානව දිනුවා. සුභ කාලයක්.